සුන්දරතම යෞවනය දීප්තිමත් දිදුලන යෞවනයක් කරගන්නට අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි කතාබහකටයි අද මේ සූදානම. ලෝපුරා රටවල් 34කටම ව්‍යාපාර කටයුතු සිදු කරන මානව සුවතාවය තම තේමාව කරගත් මෙගා ලයිෆ් සයන්සස් පුද්ගලික සමාගම ශ්‍රී ලාංකීය රූපලාවන්‍ය ශාස්ත්‍රයට තිළිණ කළ ප්‍රථම සම සඳහා වූ පූර්ණ අභ්‍යන්තර පෝෂණ අතිරේකයේ ග්ලෝ පිළිබඳවයි අපි කතා කරන්නේ. පුරුදු විදිහටම අදත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. 2005 ශ්‍රී ලංකා රූරජුන කිරුළ හිමි ප්‍රවීණ මෝස්තර නිරූපණ ශිල්පිනි උපදේශිකා රොසෑන්ඩායි සයිබෝන් ඔබට. අයිබෝන්. ඒ වගේම 2020 මිස් අර්ත් තරගයේ ෆස්ට් රනර් අප් සහ එම තරගයේම මිස් ග්ලෝබින් ස්කින් වූ රුමලි කෙෂීඩා. අයිබෝන් ඔබට. අයිබෝන්. රොසෑන් ඔබටයි පළවෙනි ප්‍රශ්නය අද. විශේෂයෙන් ශ්‍රී ලාංකික යුවතියන් බහුතරයක් තමන්ගේ මුහුණේ පැහැය පෙනුම ගැන පමණයි වෙහෙසෙන්නේ. චෝදනාව. යුවතියකගේ සුන්දරත්වය ලස්සන කියන මුහුණේ පෙනුම විතරක්මද? ඒක ඇත්තටම ගොඩාක් මුහුණපාන ගැටලුවක්. හැමෝම මුහුණපාන ගැටලුවක්. මොකද හැමෝම හිතන්නේ තමන්ගේ මුහුණ සුදුවට ලස්සනට තිබ්බාම ඔක්කොම හරි කියලා. මුහුණපාන මුහුණපාන ගැටලුවක්. ඔව් මුහුණපාන ගැටලුවක් මුහුණ ගැන. දැන් ඒක මම දකින විදිහට අර 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 බල්ලා ගිහිල්ලා මූණ හංග ගත්තාම හිතනවා එයා සම්පූර්ණයෙන්ම හැංගිලා ඉන්නා වගේ. අර ඒ වගේ තමයි මට ඒක පේන්නේ. මොකද තමන්ගේ බෙල්ල වෙන පාටක් අතපය දැන් මං වගේ ඇඳුමක් ඇඳද්ද එතකොට ටෝන්ස් දෙකක් වෙන්න පුළුවන්. රුමලි වගේ ඇඳුමක් ඇඳද්ද දැන් අපි ගොඩක් රිවීලින් නැති ඇඳුම් අඳලා තියෙන නමුත් ස්ටිල් අපේ ටෝන්ස් අපිට පේනවා. ඒ වගේම අපිට අවශ්‍ය ඇඳුමක් අඳින්න දැන් ගොඩාක් තරුණ ළමයි විලාසිතාවන් වලට හරි කැමති. නමුත් විලාසිතාවන් කරන්න බෑ. මොකද මූණ එක පාටක් අතපය වෙන පාටක් සමහරට ඔස්තරයක් අඳින්න බැරි අවස්ථා තියෙනවා. මොකද පිට සම්පූර්ණයෙන් වෙන පාටක්. දැන් බියුටිෂන්ස් ලා හැටියට ගොඩාක් මූණ පාන ගැටලුවක් තමයි සම සුදු කරනවා වගේම ඊවන් කරන්නත් ඕනේ. ඊට පස්සේ කකුල් වල අතපය වල ඔක්කොම මේකප් ගන්න ඕනේ. එතකොට ඒක ප්‍රැක්ටිකල් උත් නැහැ. සාමාන්‍ය ජීවිතේත් ඒක නැහැ. ගොඩාක් විවාහ වෙන තරුණ ගෑනු ළමයි විවාහ වෙන දවසට ඒගොල්ලන් ලස්සනට මුළු ඇඟේම මේකප් දාලා වෙනමම ලුක් එකක්. නමුත් සාමාන්‍යයෙන් ඒගොල්ලන්ව දැක්කහම සම්පූර්ණයෙන් පෙනුම වෙනස්. ඒ යාද කියලා දන්නේ නැහැ පහුවෙන්දට නේ. සමහරවිට හස්බන්ඩත් අඳුර ගන්න බැරි අවස්ථාවක් ඇති කියලා මම විශ්වාස කරනවා. මොකද එච්චරට වෙනස්. ඉතින් පින්තූර වල දැන් කම්පිටිෂන් එකකට අපි ළමයි ආයුධපත් කැඳෙවුවාම ඒගොල්ලන් එවන පින්තූර මං හිතන්නේ ෆිල්ටර්ස් උයි මේකප් උයි තියෙන හැම දෙයක්ම දාලා සම්පූර්ණයෙන්ම වෙනස්. නමුත් ගොඩක් අය මූණ ගැන විතරයි අවධානය යොමු කරන්නේ. කකුල් දෙක ඒ පින්තූරම කකුල් දෙක සමහරවිට හාත්පසින් වෙනස් පාට. ඉතින් එතකොට අපි කල්පනා කරනවා ඇයි මේගොල්ලන් ඒ ගැන උනන්දු වෙන්නේ නැත්තේ කියලා. ඉතින් ඒක මං හිතන්නේ ලොකු ගැටලුවක්. මුළු ශරීරයේම ඒකාකාරීව එකම පැහැයකින් එකම විදියට නිකැලල් විදියට දැන් සමහරක් අයගේ පැහැය විතරක් නෙමෙයි මුහුණ හොඳ ලස්සනට චීස් බෝලයක් වගේ තියෙනවා කකුල් දෙක ඉරිතැලිලා ඒ කියන්නේ හිතන්නවත් බැරි විදියට ඒක නිග්ලෙක්ට් කරලා සමහරක් අයගේ අත් දැක්කහම ගොඩාක් වයස පාට දැන් ගැහණියෙක්ගේ ලස්සනම ඉන්ද්‍රිය මූණ වගේම මේ අත් දෙකනේ ගොඩක් අපි වයසට යන එක ගොඩක් බලන්නේ අත් දෙකෙන් කියලා මම විශ්වාස කරනවා. නමුත් අත් දෙක දැක්කහම වයසක කෙනෙක්ගේ අත් දෙකක් වගේ. මොකද ඒ මූණට භාවිතා කරන දේ අර අත් දෙකට භාවිතා කළා නේ අර ස්ථානික ආලේපනයක් පමණයි. ඉතින් නමුත් මම විශ්වාස කරන්නේ ග්ලෝ වගේ පෝෂණ අතිරේකයකින් අපිට මුළු ශරීරයම ඒකාකාරීව මේ මුහුණට දෙන අවධානයම අපිට ඉතුරු කොටස් වලටත් ලැබෙනවා කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ඒක තමයි නියම පෙනුම නියම බියුටි එක කියලා දැන් ඉතින් හැමෝම පිළි අරගෙන තියෙන්නේ. නමුත් අර මෙජොරිටි අය උනන්දු වෙන්නේ මුහුණ නිසා ඒක දැන් ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. රුමලි බොහෝ යුවතියන් සිහින දකින්නවා ඊවන් ස්කින් එකකට. දැන් ඔබ වාසනාවන්තයි ඔබට උපතින්ම ඒ දායාදය ලැබිලා තියෙනවා. එහෙම නැති කාන්තාවකට ඊවන් ස්කින් එකක් ලබා ගන්නට ග්ලෝ උදව් කරයිද එහෙම පුළුවන්ද? ඒක උත්තරය ඔබට දෙන්නවා. මම එහෙම කියනනම් ඇත්තටම මේ ඔයා කිව්වත් වගේ මම ඇත්තටම වාසනාවන්තයි. ඉතින් මම ඉපදෙනකොට මම මේ ස්කින් එක අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒත් එක්ක මම කියන්න ඕනේ ස්කින් එක මම අරගෙන ඇවිල්ලා මම ඒක මේන්ටේන් කරලා තිබ්බේ නැත්තම් අද මට මෙතන මේ විදිහට කන්ෆිඩන්ස් එකකින් ඇවිල්ලා ඇත්තටම කතා කරන්න බෑ. මොකද අපි අපේ මේ රටේ අවුරශ්මිය වෙන්න පුළුවන් නැත්තම් ඒ
වෙන ඩස්ට් එකක් වෙන්න පුළුවන් හැම දෙයකින්ම අනික අපි ඇත්තම තාරුණ්‍යය ඉන්නකොට අපි ගොඩක් ඉක්මනට තීරණ ගන්නවා ඒ කියන්නේ තීරණ ගන්නවා කියන්නේ අපි ඉක්මනට දේ තැන් වලට යන්න බලනවා දේවල් අත්දහ බලන් බලනවා ඉතින් මම හිතන්නේ මේ එක්ස්පීරියන්ස් කරන දේවලුත් එක්ක ස්කින් එකට අපේ මාක් එකක් වෙන්න පුළුවන් පොඩි තුවාලයක් වෙන්න පුළුවන් මොකක් හරි ඉක්මනට දේවල් වෙන්න තියෙන ප්‍රතිශතය වැඩි ඉතින් ඒවත් එක්ක අපි ඒකේ අපි ඒ ගන්න තීරණත් එක්ක අපි අවශ්‍ය විදිහට පෝෂණයක් දීලා තිබ්බේ නැත්තම් අපේ අභ්‍යන්තරයට මං හිතන්නේ මගේ මම්මේ ගෙනාපු වාසනාවන්තකම දිගටම මට තියාගන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒක ඒ වගේම තමයි මේ අක්කි කිව්වා වගේ මේ ඊවන් ස්කින් එකක් තියාගන්න එක ගොඩාක් අමාරු දෙයක්. මොකද අපිට හැම තිස්සෙම ඇටෙන්ෂන් එක යන්නේ අපි කෙනෙක්ගේ මූණ බලන්නේ, ඇස් දෙහා බලන්නේ. ඉතින් අපි හැම තිස්සෙම මේ ඉන්ටෙන්ෂනලි හිතන්නේ මේ මූණ තියාගමු මූණ කියන එක. අපි ගොඩාක් වෙලාවට අතපය මේ මේ අඩුම ගානේ මේ මේකප් එකක් දාලා බෙල්ල ගැන අමතක වෙන වෙලාවල් තියෙනවා ගොඩක් කට්ටියට. ඉතින් මම හිතන්නේ ඊවන් ස්කින් එකක් ඒ කියන්නේ අපි ඇතුළාන්තයෙන් හිතන දෙයක් වෙන්න ඕනේ. මොකද ඒක තමන් බොන වතුර එකකින් වෙන්න පුළුවන්, කන බොන දෙයකින් වෙන්න පුළුවන්. ඒ හැම දෙයකින්ම අපි හිතන්න ඕනේ අපේ දීර්ඝකාලීන ප්ලෑන් එකක්. මොකද මේ අද දෙයක් ඇප්ලයි කරලා බලමු මේකෙන් මොකද්ද වෙන්නේ කියන එක නෙමෙයි. අපි ගන්න දෙයක් ඒක අභ්‍යන්තරයට නම් ගන්න ඒකෙන් හම්බෙන පෝෂණය කොච්චර කාලයකටද අපිට ඒක දවස් දෙකකින් තුනකින් නතර වෙන දෙයක්ද? දැන් අකි යෝගෙන් මැරි කරා නම් මැරි කරලා දවස් දෙකකින් ගෙදර ගිහිල්ලා තව කෙනෙක් ගෙස් කෙනෙක් එනකොට ඒ කෙනාට අඳුර ගන්න බැරි විදිහට නම් තමන් ඉන්නේ. එතන ඉහාට මං හිතන්නේ අපේ ආත්ම විශ්වාසය තමයි නැති වෙන්නේ, කන්ෆිඩන්ස් තමයි නැති වෙන්නේ. ඉතින් ඒක අපි වෙනුවෙන් කරන දෙයක්. අපිට මොකද තමන් වෙනුවෙන් ඉන්වෙස්ට් කරන්න ඕනේ, තමන්ට ආදරය කරන්න ඕනේ. එතකොට තමයි තව කෙනෙක්ට ඒ ආදරය අපිට දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා ග්ලෝ වගේ මේ පෝෂණ අතිරේකයකින් අපිට අවශ්‍ය විටමින්ස් මිනරල්ස් අපිට අපි ජීවන බිසී ලයිෆ් එකත් එක්ක ඒ ගන්න බැරි දේ ඒ මේ වගේ පොඩි දෙයකින් ඉක්මනකට ගන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක ගොඩාක් ලොකු උදව්වක් නේ ග්ලෝ කරන්න. ඉතින් මං හිතන්නේ අනික මේ අපි හැමතිස්සෙම හිතන ඕනේ තමන්ට තියෙන ස්කින් ටෝන්ස් හරිම ඩිෆරන්ට්. මගේ ස්කින් ටෝන් එක වෙනස්, රුසැනාකගේ ස්කින් ටෝන් එක ගොඩාක් වෙනස්. එතකොට ඒ ස්කින් එක කලර් එක නෙමෙයි, කලර් එක ඩිපෙන්ඩ් වෙන්නේ තමන් කොච්චර ඇතුළතින් එළියට ග්ලෝ එකක් එනවාද කියන එක. ඒ කියන්නේ තමන්ගේ දීප්තිමත්කම, දිදුලනතාවය. එතකොට ඒ දේ ඒක එන්නේ තමන් ඇතුළත නිරෝගීමත්ම තියාගත්තා. ඉතින් මං හිතනවා මේ ග්ලෝ වගේ එකකින් ඒ උදව්ව ගත්තොත් කාට ප්‍රවදිනිකක් නැහැ. දැන් වෙළඳ පොලේ ඕන තරම් තියනවා පෝෂණ සත්කාර. නම්මනම් ගොඩක් දේවල් තියෙනවා. හැබැයි ඔබේ විශ්වාසයේ දිනාගෙන තියෙන අභ්‍යන්තර පෝෂණ අතිරේකයේ ග්ලෝ පමණයි. මේ ගැන අපිට කියන්නකො තවත් තහවුරු කරලා දෙන්න. ලංකාවට ප්‍රථම වරට ප්‍රථම කියන එක ගන්න පුළුවන් ග්ලෝ වලට පමණයි. මේ වගේ සමට අවශ්‍ය පෝෂණ අවශ්‍යතාවයක් තියෙනවා කියලා හඳුනලා දුන්නේ ග්ලෝ. මොකද විශේෂයෙන්ම මේක ගොඩාක් ජනප්‍රිය අපි වගේ කාර්ය බහුල රූපය ගැන ගොඩාක් අවධානයක් යොමු කරන අයට. මොකද හැමෝම හිතනවා සමබල ආහාර වේලකින් අපිට මේක මේ අවශ්‍ය පෝෂණය ලබා ගන්න පුළුවන් කියලා. නමුත් දිගින් දිගටම ඒක පවත්වාගෙන යන්න ගොඩාක් අමාරුයි. සමබල ආහාර වේලක තියෙන පෝෂණය සමගැනම හිතලා ගන්නවා කියන එක මේන්ටේන් කරන්න ගොඩාක් අමාරුයි. ඉතින් ඒ අවශ්‍යතාවය ග්ලෝ හඳුන්වලා දුන්නාට පස්සේ අපිට තේරුම් ගත්තා වගේම අපි එක්ස්පීරියන්ස් එකක් ලැබුවා. මේ වගේ දිදුලන සමක් අපිට ලබා ගන්න පුළුවන් නම් ඇයි අපි ලෙස් එකට සෙටල් වෙන්නේ? ඇයි අපි ඊට වඩා අඩු දෙයකට අපි සෙටල් වෙන්නේ? ඉතින් ඒ විශ්වාසයත් එක්ක තමයි අපි ඉදිරියට යන්නේ. හරි. එහෙමනම් යෞවනයන් සඳහාම වූ ශ්‍රී ලංකා වෙළඳ පොළට හඳුන්වා දුන් ප්‍රථම සම සඳහා වූ පූර්ණ පෝෂණ අතිරේකයේ ග්ලෝ දැන් සියලුම ප්‍රධාන පෙළේ ෆාමසි, ෆැන්සි සහ සුපිරි වෙළඳ සැල් වලින් මිලදී ගත හැකියි. බොහෝ ග්ලෝබින් ටිප්ස් නිවස් සඳහා ඔබට පිවිසෙන්නට පුළුවන් එකේ YouTube එකේ ග්ලෝ ශ්‍රී ලංකා කියලා ටයිප් කරානම්. එහෙමනම් දුරකථන අංකය මතක් කරන 0777 34 171 0777 34 171. සෙන් කතාවක් තියෙන මේ ෆිල්ටර්ස් ආ ග්‍රේට් බට් ග්‍රේට් ස්කින් ඉස් බෙටර් කියලා. එහෙනම් ඒ කතාවත් එක්ක කතා බහ නිමාවටපත් කරන අවස්ථරය සෙන්ඩයිස් සහ රුමලි කෙෂිඩා. ඔබ ස්තුතියි ඔබ දෙපළට. අයිත් ලස්සන දවසක හමු වෙමු මේ ඔබේ ජීවිතයට.